ඕනද ඕනෙද ඇයිදි ආලඩකුත් නෑන මන්ත්‍රීලවී රස දීරව නැන එතුව අපි ගියගවම එක දැම්ම එනාට උසාවිය උසාවි ටෝනලාන්න තිීන්ද දෙ අපිට ඔන්න උසාවිදව කියන දිර උසාවිට ඇගිලිගවන පරක්කු කරන්න තිබට එහම නෑ උසාවිය දෙන දවසිද තීන්දුව ගත්ත බෑග්ගේ පැක් කරගත්ත එලියට බැස්ස සයිත් මාතර ම ස්තුති කර ඇතසම ජාතික ලයිස්වෙන් පත්තච්චිස බැයි එතුමට ජාතික ලයිස්තුව දුන්නේ මම චන්දිල්ලන්න බායටනන් නෙවෙයි මොතාවම මං කිසිම චන්දක පලවෙනියාට එහා ඇවිල්ල නැහැ. නවත් මට උමනාවත් තිබුණා සහිත් මහත්ත හිටියේ හම්බන්තොට එතුමට තිබුණේ දිස්ත්‍රික්කයේම ලක්ෂ චන්ද ලක්ෂ තුනයි. මම ඉල්ලුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ එතන තිබුණේ චන්ද ලක්ෂ හයයි. ඒ නිසා අපි දෙන්න තීරණය කරා එතුමා කොළඹට එන්නත් මම ගම්පහට එන්නත්. ඒ නිසා තමයි එතුම ජනාධිපතිරණ ඉල්ලද්දී එතුමා කොළ ඉටවසිතම පාලිමින්තු ඉල්ලුවේ කොළඹි මට එක පාට ස්විච් එක කරන්න බැරි නිසා තමයි ජාතිකල ස්තුවෙන් ගෙනල්ල ඉටවස ගම්පා දිස්ත්‍රික්කයේ වැඩ කරන්න කියලා කිව්වේ. මටන ඉතින් ප්‍රසන්න මං යාපනෙන් හරිල්ලන්න මම බයනෑ කොයි හරි චන්දිල්ලන්නට හැබයිම ස්තුති කරේ මොනවත් මට යුතුකමත් තියෙන්න ඕනේ එතුමා නායකයා තේතුමා දීපු ඒ වෙලාවේදී දීපු මන්ත්‍රීකම එතුමා එක ඉල්ලලා ගත්තා. හැබැයි මම කියන තින් ඒ අවුරුද්දෙගේ හරි එතුමා දීපු මන්ත්‍රීකම නිසා වැඩ පෙන්නන්න අවස්ථාව ලැබුණා. කොන්ද ගෙලින් තියන් ගෙදර යන්නත් අවස්ථාව හදලා දුන්නට ස්තුති කරේ ඒක. ජනාධිපතිතුමා හම්බුණා ජනාධිපතිතුමා නම් මට පේන ජනාධිපතිතුමා නම් පොඩ්ඩ සතුටෙන් වගේ ඉන්නේ මම මේ හැමතිකම නැති හිටියේ කියලා. මොකද එතුමට මාව හොයාගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා චන්දයඩ වලට. එතුමා මම හිතන්නේ පොඩි සතුටක ඉන්නවා දැන් මම පැවිසි අතරම වැඩ කරයි කියලා. ඒ නිසා එතුමා කලබල නැති මොකද මොනවත් තව සති පහයිනේ තියෙන ජනාධිපතිවරණයකට. ඉතින් සති පහේදී මේ අමාත්‍යංශ ගැන මොන්නේ අපි කරන්න ඕන දේවල් ටික කරලා ඒ සැලසුම් ටික හදලා මමත් මනුෂ්‍යත් මම හිතනවා අපි හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඕනේ වැඩ කටයුතු කරයි. ජනාධිපතිතුමා තීරණය කළා කාට යමතිකන් දුන්නත් මම ඉදරින් යාට දැන් වන්නේ මගේ වැඩේ කරලා ඉවරයි අපි. අපි දෙන්නගේ වැඩේම අපි කරලා ඉවරයි. දැන් අපි ඉදිරියට ටික කරනවා. ඒ වගේම මම හිතනවා රටේ මම මේක හම්බ වෙන්නේ නැහැ නිකන් අපි මෙහෙම හිතමු. උපකල්පනය කරමු. යම් කෙසේකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්නේ නැහැ කියලා. එහෙම වුණා නම් අපි කරපු වැඩ ගැනවත් මෙහෙම කතා කරන්නවත් chance එකක් නැහැ. ඒ නිසා එහෙම වුණා නම් චන්දි වරුණා රනිල් ලොක්ක පරදුනා අපි ඔක්කොම එහෙම රැල්ලට යන්න ඕනේ එළියට. හැබැයි අද මම එකයි කියන්නේ මම මොකක් වුණත් මට ඔය එක එක කට්ටි යරමිය කිව්වට මම දෙයියෝ විශ්වාස කරන මිනිහෙක්. මට හරියට හරි වෙලාවට ගෙදර යන්න හරි පාර හදලා දෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒකිනුත් මට වාසියක් කෙනවා කියලා මම දන්නවා. දැන් අපේ හිතුවේ ඔබතුමාලා දෙන්නට පොදු දෙකක් තියෙනවා මේ වටේකා පොදු කිහිපයක් ඉතුරු කරලා තියෙනවා කවුද නෑ මම හිතන්නේ මේ හෝටලේ සල්සුම දැන් මෙතනත් ගොඩක් පුදු තියෙනවා නෑ වෙන උත්සවයක් තිබිච්චක් හදිසියට ඉල්ලගත්තා. හදිසියට ඉල්ලගත්තේ නෝ පාටියක් තියෙනවා. ඔයාලා කවුරු හරි දැන් ඇවිල්ලා වාඩි වෙයිද ඒකට අනිද්දර මෙහෙමයි ඔබතුමාලට හොඳ හොඳ දේවල් ටිකක් බලන්න පුළුවන්. මම හැමදාම කිව්වනේ ඒක විශ්වාස කරන්න මම කියපු දේවල් කරලා තිනවා. එනිසා ඔබතුමාලා 15 වෙනිදෙන් පස්සේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. 15 වෙනිදෙන් පස්සේ මොකද ජනාධිපතිතුමා කලබල නැහැ. මට පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක්. එතුමා ඇයි මෙහෙම මෙච්චර ලේසියට මේක අරන් ඉන්නේ කියලා. එතුමන අර මෙහෙම කතාවක් තියෙනවානේ පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල නැහැ. දොස්තර පිස්සට බෙහෙත් දෙන්න දන්නවා. දැන් සමහර පිස්සෝ ඉන්නවා ජනාධිපති ඇඳුම ඇඳලා නෝනටත් ඇඳුම් මස්සලා ගෙදර ඉන්න බලුපැටියටත් අඳලා ඔක්කොම යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ ජනාධිපති මැදුරට. එහෙම කට්ටිය ඉන්න තැනකදී රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම අර තමන්ගේ සුපුරුදු විදියට ඉන්නවා. එතුමා කලබල නැහැ. ඒ නිසා අපි විශ්වාස කරමු එතුමාගේ පරිණතභාවයෙන් එතුමා රට වැඩක් කරලා පෙන්නලා තියෙනවා. මේ කාටවත් මේ ලංකාවෙන් කිසිම මිනිහෙට ඒක නැහැ බෑ කියන්න බෑ. එතුමා අනිවාර්යෙන් ඒක සාර්ථකව පෙන්නලා දෙනවා. අන්තිමට මම තව එකක් කියන්න ඕනි. මම 2014 ලංකාවේ පක්ෂේ නැති වෙන්න ඔන්න මෙන්න තියෙනකොට අවසාන පළාත් සභාව මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාවයි රනිල් වික්‍රමසිංහ මහත්තයාවයි එකතු කරන තේමාව තුළ මම බැස්ස පගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් එළියට. බදුල්ල දිස්ත්‍රික්කයේ හිටියේ එකම මන්ත්‍රී මම විතරයි. ලක්ෂ්මන් සිරිරත්නයි මා විතරයි පාර්ලිමේන්තු ගියේ. 6-2 හිටියේ. 7-1 වුණා. 7-1 වෙලාවේදී මම ඒ මන්ත්‍රී ධූරයත් අතහැරලා ඉල්ලුවා. ඒ ඉල්ලලේ ඉල්ලුවේ ශසින්ද රාජපක්ෂත් එක්ක ඒ වෙලාවේ. මම එදත් පක්ෂ වෙනුවෙන් තීන්දුව ගත්තා. එදත් මම බය නැතුව එළියට බැස්ස පළවෙනි පාර පාර්ලිමේන්තු ගිය කොල්ලෙක් ඇරියට. අද මාව එලවද්දී ඊටට පොඩි ආතල් එකක් තියෙනවා. මොකද ගිය පාර මම ඉල්ලාස්සුනේ. දාපාර මාව එලෙව්වම අර පොඩි ආතල්යක් තියෙනවා. මොකද මම ඒ වගේ දහගුණයක් හයියෙන් ඉස්සරහට.
එදා ඔබතුමාලා දෙන්න එළියට බහිනකොට ඔබතුමාලත් එක්ක තව පිරිසක් එනවා කියලා ඔබතුමාලා හැමදෙස්සෙම කතා කරා. ඒත් එක්කම සමගි ජන බලවේගයේ හැමදෙස්සෙම කිව්වේ ඔය ගිය දෙන්න විතරයි, ඔය දෙන්නට අර ඔය දෙන්නට මිනිස්සු ගන්න බෑ කියලා. දැන් ඔබතුමා කව 15 වෙනිදා වෙනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් කියලා. දැන් ඔබතුමා ඔබතුමා දැක්කත් දන්නේ නැද හැමදාම කියනවා ආවේ නෑ ආවේ නෑ කියලා. වඩිවිල් සුරේෂ් මුතුමායිට, ඉසාක් රෞමාන් මන්ත්‍රීතුමා හිටියා, පෞසි මන්ත්‍රීතුමා රැස්වීම වල හිටියා, ජනාධිපතිතුමාට 136 දෙනෙක් ඡන්දේ දුන්නා. මතකද දන්නේ? ඇයි ඔබතුමාලට මේ මාධ්‍යවේදීන්ට ගණිතයේ පිළි ප්‍රශ්නයක් තියෙනවද කියලා පිළිතුරු ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද කියලා ඉන්නවා. ඇතුලේ ඉන්නේ ගන්න ඕනේ වෙලාවට එළියට එනවා. එහෙම නැත්නම් මේ නම්බර එන්නේ නැහෙනි. සහෝතුමා මම දන්නවා සජිබේ එහෙම ඉරකින සරත් පොන්සේක මාත්‍ය ඒගොල්ලන්ගේ සභාපති නෙමෙයි. ඉතින් ඇයි ඔබතුමා ඇයි ඒ කොහොමද කියන්නේ එහෙම ආවේ නැහැ කියලා? අපිට එන්න ඕනේ නැහැ, ගැලවිලානේ. හරි, කොහෙන් හරි ගැලවිලා කොහෙන් හරි කැරකිලා ඇයි? ඒ නිසා ඕක ඕක ගැන වැඩි කලබල වෙන්න එපා. අපිත් දැක්ක තුමන්ලා සන්දානත් සංකරනවා නුයිකුත් ඒ වගේ දේවල් ඉස්සරහත් කරා. මම සෛත්‍ය ප්‍රියදාසමත්වත් එක්ක ඉන්නකොට අපි නෙළුම් පොකුණේ ගෙනල්ලා ඔය වගේම ලස්සන ලොකු මේසයක් තියලා අත්සන් කළා. මේ මොන තරම් විකාර නැටුවද? විකාර භාගයක් නැටුවේ මන්නේ. ඉතින් එහෙම එකේ මේ දැන් දාන්න නටන විකාර ඇවිල්ලා බොහොම සුළු නිකන් අර මේ ගම්මඩු වගේ. ඒ නිසා ඕගෙන කලබල වෙන්න එපා. අපි අන්තක දැන් මේ මෙතුමා දැන්ටම දිනලවසන්. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මං එතුමගේ මිත්‍රයෙක් ඇටියට කියනවා ත්‍රික්මන්ට දිනන්න එපා, පොඩ්ඩක් ඉවසීමෙන් යන්න කියලා. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ මාස්ටර් ගේම් ප්ලෑන් කාරේ. මොකක් ප්‍රබලම ඉස්සරහට බල කොහොමද ප්‍රබල වෙන්නේ කියලා කියන්නේ? කෝ පාටලි ජම්ප් එක ඉරියද දන්නේ අත්සන් කරා? නෑ මම දැක්කෙන් සෝවාගෙන් හන්නවා මධ්‍යවේදී එක්ක. ඔව් ඉතින් ඒතර සාත් පොන්ස් එක අයින් වෙලානේ. ඒක දන්නවනේ ආදුන්නේ වේදෙන් තා පොඩ්ඩක් කලින් විසබ්බතුරුටින් නම් දැක්කනේ. ඔබතුමා දැක්කද? මම දැක්කනේ සාන්. අසංග නවරත්න නම කිව්ව අත්සන් කරන්න ආවේ නෑ. ආවේ නෑ. බලලා නෑ නිකන් අර ප්‍රොබ්ලම් සම්දානේ කවුද ඉන්නවද කියලා බලලා නෑ. ඒක ප්‍රොබ්ලම් නැති නිසා. ඒක දෙලිවි නැත්තේ. ඔය අර කලබල වෙන්න එපා. දැන් අපි දෙන්න මොකක් හරි හොඳක් කියලා අපි අරපංකො විතර ඉවරයි. හරි. Yes. Yes, sure, sorry. You were concerned for this visa system. Yes. We actually just started a press conference with Mr. Alas on the visa issue. So, was there any impact as a result of the VFA system that you see? from the outset, I was not for the VFA system. But as I always said, I have a collective responsibility towards the cabinet that I am sitting in. I have even tendered my resignation at that point to say that visa should be under $50, but there were some complications because we approved it, and please mind you, this came to parliament. Parliament endorsed it, and all the opposition MPs are now shouting about it, but when it was brought to parliament, nobody really spoke about it. So therefore there was a slight impact, but now there's an impact. Now that the visa is not available on the old ETA system, and the communication got a bit delayed that people can take it once they arrive into Sri Lanka. So there have been some cancellations due to that. That's very unfortunate. But I met the industry today to give my goodbyes to them. And I insisted that they meet the president on Monday and that I will arrange the meeting for them, that this has to be sorted out immediately. But there are 6 counters at the airport. Anybody who comes to Sri Lanka can get the on arrival visa. And also one of the reasons that I am a bit worried is there was a special committee that was appointed, 11 member committee. The report was done, finalized, all have signed, but it has not come to cabinet to give 67 countries free visa. So this is also been delayed. I hope they will not, now I don't have, I'm not saying I don't have collective responsibility, but I am actually also pushing for free visa for the country, because that was a initiative that I wanted to start for Sri Lanka. And if we are to compete with countries like Thailand, Cambodia, Vietnam, Singapore, Malaysia, Indonesia, we'll definitely need to go for free visa, and I hope we don't delay that any further. What you said, when you came to Parliament, the justification was that there was a national security implication, that we wanted to get the biometrics of passengers who are coming into the country before they... Not really. I saw it. There was a gazette notification. Gazette notifications now has to go to Parliament and then come back to Cabinet. So on that, about this ITW, about the VFS, everything was stated. But nobody really picked it up. So the opposition, at that particular point, didn't really raise this question until actually we started it in cabinet and had the fight. They picked it up only from that.
But the benefit will not come to us fighting for it because I was also in the government. No, but my question is that the justification was that biometrics would be obtained, but now we are told that no biometrics is collected by DFS. So why are you paying anything if at all? No, so that is, I mean, as I said, I'm not a MP anymore. I'm not a minister, and I don't think I should be responding to this. And yes. You just said that you met the minister Tirunelveli, I think it's ideal you ask you these questions. You can ask me anything about the campaign and the work that I have done. මතපඩි තෝරායි කරන්න ඉතුරු වෙච්ච වැඩ තිබ්බද ඇමතිතුමරවල නෑ නෑ කරන්න තියෙනවා කරන්න ඉතුරු වෙච්ච එකක් තියෙනවා රටේ මිනිසුන්ට අවුරුද්දේට ඉස්සෙල්ලා වෙච්ච දේ මතක් කරලා දීලා රනිල් වික්‍රමසිංහ දිනමනේ yes sorry was he worried about the funds or was he worried about the election but he knows like he was worried about funds and he tried to find funds he couldn't get it Actually, do you think that Ranil Wickremesinghe found funds? He didn't. So what Sajith Premadasa also did was, I mean, you need to take the bullet. No, first you need to bite the bullet. Otherwise, you can't sit out and ask people. He did one meeting. He got all the ambassadors to come to one table. You don't do diplomacy like that. So even that we contested him and said, I said you're not 100% genuine in wanting to do that. He invited about 10 countries, top 10 countries, to come for a round table conference. You know, countries in diplomacy, the one country don't talk against the other or in front of the other what they are going to contribute. That's the basic core diplomacy rules. And he bought a round table, got Japan, got China, got India. You think India would want to tell what they are giving in front of China? So I realized from that point onwards, this is a huge disaster and he was never serious of taking it. This was what built my frustration. And then I came out and said, Asai Bayai. That's what I said. He liked it, but he was scared of the longer goal. That was in 2 years to win an election. And today we can see a lot of the parties who are even joining him is only purely thinking about getting a ministry for their coalition and making a government. But not about saving the country or what we have done so far. So I think it's detrimental for the country if we fail to secure Ranil Wickremesinghe's re-election, because I think it's a journey that he has started, and he's a senior politician. I don't think he will go beyond one term. So it's a one term that he needs to fix it. So hopefully Sri Lankans will wake up and would say, like everybody says, smell the roses and get back to track. Tell me, what do you think of Namal Rajapaksa entering the contest? I mean, you're expecting Dhammika, but instead of Dhammika... No, I think with regards to Namal Rajapaksa, I would not say that he made the wrong call. I think that he made the right call, only purely because he wants, his aspiration is to be the leader of this country one day. Because of his family, he would always want to keep his party intact. So how much he'll be successful, I'm not so sure. Whether it was the right move to do it at this time or was it premature, I don't know. That's what their party should know. However, I want to wish him well. And at a young age, to come at 38 years, I wish him well. So I mean, let's hope he can do something. What do you think his chances are? As I said, he's also a friend of mine. I don't want to tell anybody's chances. I only want to make sure Ranil Wickremesinghe wins. සල්ලි තිබ්බ ඉතර උඩ බොරුවනේ අම්ම ඕක ගහපන් පුළුවන් නෑ ඊට තව බෙල්ලකයි මගේ ඇවිල් මේ නෑ ඒක ඇත්තසම මගේ පින්තූරෝ ගැක් තිබුණා මං චෙරිෂ් කරන්නේ එහෙම නැත්නම් මං ආදරේ කරන්නේ ඒ ඒ ඒ අත්දැකීමට ඒ දවස් ඒ අවුරුද්දකේ අපි කාර්යාලයේ ගිහිල්ලා හිටපු විදිය තෙල් හොයපු විදිය මතක් වෙන සහ පළවෙනි සංචාර දෙක තුන ගියපු විදිය ගැන මට පොඩි සංවේදී භාවයක් තියෙනවා. ඉතින් මට ඒක මතක නිසා ගිහිල්ලා හෝටල් වල හිටියේ නෑ. යාළුවන්ගේ ගෙවල් වල ඉඳලා තමයි සුද්දොම්ව ගිහිල්ලා හම්බුනේ. ඉතින් ඒ වගේත් ගත්ත පින්තූර කීපයක් තිබුණා. ඒ වගේම අර ලැබුණු සම්මානය මගේ සම්මානය නෙමෙයි ඒක සංචාරක මණ්ඩලයේ සම්මානය නිසා ඒක අරගෙන ලේකම්තුමාට දෙන්න ඒක අතර ගත්තා. එතනින් හැට ඉතින් වෙන මුකුත්ම ගත්තේ නෑ. ඉතින් මම ඇත්තසම අමාත්‍යංශ වාහනේකුත් නෙමෙයි අද දවසේ පාවිච්චි කරේ මගේ 2011 ඉඳන් ගත්ත තාත්තරන්දි වාහනේ තමයි තවම දුවන්නේ. ඒක හොඳට තියෙනවා වෙයි. ඒ වාහනේම තමයි ගියේ. ඒ නිසා කිසිම අවුලක් නැහැ. මේ නැති වෙන්න දෙයක්වත්
ඇති වෙන්න දෙයක්වත් තිබුණේ නැහැ. අර කිව්වා වගේ කොන්ද කෙලින් තියන් ලස්සනට යන්න පුළුවන්. සජිත් සර්ට තැන්ක් යූ කියලා යන්නේ විතරයි කිව්වේ. දැන් ඔබතුමාලා අරගෙන යනවා රනිල්ට පුළුවන් කියලා කැම්පේන් එක. රනිල්ට පුළුවන් රනිල්ව දිනවන්න හරියින් මනුස්සට පුළුවන්. පුළුවන්නේ. මෙමයයි. පුළුවන්ද බැරිද කියන එක තියෙන්නේ සමහල්ලාවට මේ රටේ මහ ජනතාව ඔබතුමා ඇතුළුව ඔබතුමා විශ්වාස කරන රනිල් වික්‍රමසිංහට පුළුවන්ද බැරිද කියලා. මට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට පුළුවන් කියලා. ඒක පුළුවන් කියන එක අපිට අත්දැකීමෙන් පෙන්නලා දෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාට පෙන්නලා දෙන දේ පේන්නේ නැව ගිහිනවා නම් ඒක ඔබතුමාගේ වරදක්. ඒක අපේ වරදක් නෙමෙයි. ඉතින් අපි කියනවා රනිල්ට පුළුවන් කියලා. ඔබතුමා තේරුම් ගන්න ඕන ඔබතුමා රනිල්ට පුළුවන්ද බැරිද කියලා. එහෙම පුළුවන් බෑ කියලා එක්ස්පෙරිමන්ට් කරොත් අන්න ඉදාර තමයි බඩුව නිස්සෙන්නේ. හරි, මට තව එක සූතියක් කරන්න අමතක වුණා. මේ මොකද අපිට ඡන්ද දීපු ජනතාවට මම ඒක කියාගෙන ඇවිල්ලා ඒක අවසන් කරන්න බැරි වුණා. මොකද සමගි ජන බලවේගයේ ජනතාව අපිට ඡන්ද දීලා අපිව පාර්ලිමේන්තුවට පත් කරා. ඒ වගේම අපිට පුළුවන් වුණා ඔවුන් සියලු දෙනාටම ගෞරවයක් වෙන්න. ඒ ඡන්ද දීපු ජනතාව වෙනුවෙන් රටේ ආර්ථිකය ගොඩනගන්න මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න, මිනිස්සුන්ව ශක්තිමත් කරන්න. අපිට තෙල් ගෑස් පෝලින් නැතුව රට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් තැනකට ගේන්න පුළුවන් වුණේ සමගි ජන බලවේගයේ ජනතාව ඡන්දදායකයෝ අපිට දීපු සහයෝගය නිසා. උන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකටද අනිත් පක්ෂවලිනුත් මේ ආණ්ඩුව හදන්න එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණා, පොදුජන පෙරමුණෙන් එකතු වුණා. ඒ කාටවත් නඩු දෙන්නේ නැහැ. ඒ කවට් දැන් සමහර අය මෙතනින් අයින් වෙලා මේ සමගි ජන බලවේගයට ආවා. හැබැයි පොදුජන පෙරමුණ නඩු දෙන්නේ නැහැ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට පිටින් ගිහිලා මේ වෙලාවේ වෙනස් තීන්දු ගත්තා. හැබැයි නඩු දෙන්නේ නැහැ. රට හදන්න එකතු වෙච්ච කාටවත් කවුරුවත් නඩු දෙන්නේ නැහැ. නඩු දෙන්නේ සමගි ජන බලවේගය. ඒකටත් මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඕන වුණේ නැහැ රට ඉස්සරහට ගෙනියන්න. හැබැයි අවුරුදු දෙකක් මේ නඩුව ඉස්සරහට ගියා. ඒ නඩුව ඉස්සරහට ගියා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ වගේ മന്ത്രി ධූරයක් අහුස් කිරීමක් සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තාම ඒකට දැවැන්ත කාලයක් යනවා. ඒ කාලය ගිහිල්ලා තමයි අදේ තීන්දුව හම්බ වුණේ. එතකොට ඒ වෙනකන් කාලෙදි අපි රටට කරන්න ඕනේ යුතුකම් ටික ඉෂ්ට කළා. හැබැයි අපේ മന്ത്രി ධූරය නැති කරන්න ගත්තු තීන්දුවට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ස්තුතියි. අපි රට වෙනුවෙන් කරපු යුතුකම් වෙනුවෙන් එබතුමා දීපු සහයෝගයේ සාමාන්‍ය රටේ නායකයෝ රට වෙනුවෙන් තීන්දුව తీරන අරගෙන වැඩ කරාම රට වෙනුවෙන් මහා දෙවන්ත සේවයක් කරාම ඒ වලට කතා කරලා තැන්ක් යූ කියන්න ඕන රටට ආදරේ මිනිහෙක් නම්, මිනිසුන්ට ආදරේ කරන මිනිහෙක් නම්. හැබැයි අපිට හොඳ තෑග්ගක් දුන්නා. ඒකට තැන්ක් යූ සජිත් ප්‍රේමදාස කියලා අපි කියනවා. ඔව්, මනෝජ මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා පහුගිය දවස්වල මේ විශේෂයෙන් මාධ්‍යවේදීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් බලාපොරොත්තු දුන්න මේ කම්කරු පනත වෙනස් කළා, කියන්නේ රැකියා ගිවිසුමක් නැති ඒ කට්ටියට අවස්ථාවක් දෙනවා කියලා. දැන් ඔබතුමාගේ නික්ම යාමත් එක්ක ඒ කම්කරු පනත එහෙම හැකිලෙයිද නැත්නම් අර දුන්න බලාපොරොත්තු? දැනට නීති කෙටුම්පත් අංශයේ තමයි අවසාන වශයෙන් තියෙන සියල්ල සකස් කරලා ඉවර වෙලා මම හිතනවා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොකද මේ අමාත්‍යංශය බාර ගන්න කෙනා කවුරු හරි දැනට ජනාධිපතිතුමා යටතට තමයි පැවරෙන්නේ අපි ඉවත් වීමත් සමගම. ඒක ක්‍රියාත්මක කරයි. මොකද ජනාධිපතිතුමාටත් අවශ්‍යයි ඒක ක්‍රියාත්මක කරන්න. එතුමා මට කියපු දේ තමයි ඒක ක්‍රියාත්මක කරන්න. මාධ්‍යවේදීන්ට ඒ විශ්‍රාම බැටුප ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල. ඒ වගේම උන්ට සේවා ගිවිසුම් නැතත් ඔවුන්ව කොයි විදියටද ඔවුන් සමග සේව්‍ය සේවක සමන්තාවයක් ගොඩනගලා ඔවුන්ට අයිතීන් ලබා දෙන්න කියන එක සම්බන්ධයෙන් වැඩ කරන්න. ඒ වගේම විශ්‍රාම බැටුප ලබා දෙන්නත් එතුමා කටයුතු කරනවා කියන එක මතක් කළා. මේ සියල්ල එදා දවසේදී එතුමා කිව්වා වගේ මේවා ක්‍රියාත්මක වෙයි. දැන් ඊශ්‍රායල් ඔබතුමා අහුව නැතත් මට දැන් මේ මැසේජස් එනවා ඊශ්‍රායල් වැඩ කටයුතු වලට යන අයට රස්සාවල් වලට යම් බාධාවක් වෙයිද කියලා. ඒක ඊශ්‍රායල් රජය තීරණය කරයි කොයි විදියටද යන්න ඕනේ කියලා. මොකද අපි ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් එක්ක තමයි ඊශ්‍රායල් රාජ්‍යයට රැකියාවන් යැවීම සිද්ධ කරන්නේ. එතකොට අමාත්‍යවරයා විදියට මට ඒ සම්බන්ධයෙන් දැන් මෙතනින් එහාට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ ඊශ්‍රායල් රජයත් අපත් සමගද. මොකද විපක්ෂයේ නායකයා ඊශ්‍රායල් රාජ්‍යයත් එක්ක දැඩි විරෝධතා පාර්ලිමේන්තුවේ දක්වපු කෙනෙක්. එතකොට ඊශ්‍රායල් රජයට සෙනග යවනවට විරුද්ධ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම. එතකොට එහෙම තියෙද්දි ඉදිරියේදී මොකද්ද ඊශ්‍රායල් රැකියාවලට වෙන්නේ කියන එක පිළිබඳව මට මේ වෙලාවේ වචනයක් කියන්න බෑ. යම් අවදානම් තත්ත්වයක් තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ඒක බොහොම හොඳින් ඒක ක්‍රියාත්මක වෙනවා නම්. මොකද අපේ තරුණයන්ගේ සිහින බොඳ කරන්න ඒ සිහින මරන්න ඉඩ දෙන්න එපා කියලා අපි හැමෝගෙම ඉල්ලනවා. ඒ ගිවිසුම් ගත කරපු ඒවා රාජ්‍යයන් රාජ්‍යයන් අතර ගිවිසුම් කරපු ඒවා වැඩ කටයුතු ක්‍රියාත්මක වෙයිද ඒක කොයි විදියට යයිද කොයි විදියටද ඒක කඩාකප්පල් වෙයිද ඉතින් ඒවා කඩාකප්පල් වෙන ඒවල සියලුම වගකීම සජිත් ප්‍රේමදාස මැතිතුමාට දරන්න සිද්ධ වෙයි. මේ තරුණ තරුණියන්ගේ රැකියා අහිමිවීම ඔවුන්ගේ සිහින බොඳ වීම වලට වග කියන්න වෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට. බොහොම ස්තුතියි. Thank you. මල්ලි ඇත්තටම thank you උදව් කරාට පෞගිය අවුරුද්දේ.
මාධ්‍යට thank you කරන්න බැරුණානේ.